අයිබෝවන් සුන්දර සුබ හැන්දෑවක් අපි ප්‍රාර්ථනා කරනවා ඔබට අද අපි ගීත මාවත රැගෙන ආවා ඔබ වෙත වෙනදා වගේම ටිකක් වෙනස් විදිහකට අද ගීත මාවත ඔබ වෙත රැගෙන ඉන්න බලාපොරොත්තු අපි ළඟ තියෙනවා කිනවා කවියෙක් කවියට පෙම්බදින ඔබ අද ගීත මාවතට ඇවිල්ලා මේ කවියයි ගීතයයි අතර තියෙන සුන්දර සබඳියාව හොයාගෙන යන්න අවස්ථාවක් උදා කරලා දෙනවා අපි අද මාතෘකාව තමයි මේ හේමශ්‍රීද අල්විස් මහත්මයාගේ ගීත මහා ගීපද රචකගේ ගීත 4000කට එහා ගිය ගීත හො ලියලා තියෙනවා මේ ගීත අපි හොයාගෙන යන්නේ ගීතවල අර්ථය පදරුත් අපි විමසන්න සූදානම් වෙන්නේ කවියෙක් වුණු සෞම්‍ය සඳරුවන් ලියනගේ ගින් සෞම්‍ය නම වගේමද අයිබවන්න ඔබට අයිබවන් අනුරුද්ද ඉතින් කොහොමද හොඳින් කිව්වේ ටිකක් කාර්ය බහුල මාසයක් නේ මේක ලියන කියන වැඩ වල නිරත වෙලා ඉන්න හැමෝටම ඉතින් ටිකක් තදබද වැඩි හැබැයි ගලාගෙන යනවා ඉතින් ජීවිතේ ගලාගෙන යනවා ජීවිතේ කවියක්ද ගීතයක්ද වෙලාවකට කවියක් වගේ වෙලාවකට ගීතයක් වගේ ඒක ඒ වෙලාව අනුව තීරණය වෙන දේවල් ඔය අහන්නේ ඒ වෙලාව අනුව එහෙම තමයි තීරණය වෙන්නේ අද දැන් මේ 1941 අවුරුද්දේ 4 වෙනි මාසේ 29 උපත ලැබනවා හේමශ්‍රී දල්විස් මහත්මයා. එතුමා ගීත ලියලා තියෙනවා සෞම්‍ය අපි දන්න විදිහට ගීත 4000කට එහාගේ ගීත ප්‍රමාණයක්. මේ ගීතත් එක්ක තමයි අද අපි ගීත මාවතේ යන්නේ. අපි ජේ මිල්ටන් පෙරේරා ගායනා කරන ගීත තියෙනවා. ඒ වගේම තමයි අර්නී දල්විස් එතුමන්ගේ භාර්යාව ගායනා කරන ගීත තියෙනවා. අල්හාජ් මොහිදින් බෙක් ගායනා කරන ගීත තියෙනවා. මේ වගේ ගීත සමුදායක් තියෙනවා. සෞම්‍ය මොන වගේ ගීතයකටද කැමති? අපි මොහිදින් බෙග් මහත්මයාගේ ගීතයකට මං හිතන්නේ පෝරිකා විදිහට යමු. ඔව්. හරි. මෙන්න ගීතය. ඔබ කොහෙවත් යන්නේ කොහොමද ඉන්න. අපි අද කතා කරනවා මේ ගීතවල ඉතිහාසයන් ගැන. මේ ඔරිජිනල් ගීතය. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඔරිජිනල් විදිහට ඒ රසය දෙන්න. ඔව්. ඒ මුල් රහ ඒ විදිහටම අහන්න ලැබෙන එක ඇත්තටම ලොකු දෙයක්. අපි අහමු. සුන්දර ගලන ගංගාවේ පීනා සුදු සුන්දර ගලන ගංගාවේ පීනා සිහිනේ විමානේදී හමු වෙන්න ඕනා සුදු සුන්දර ගලන ගංගාවේ පීනා සුදු සුන්දර ගලන ගංගාවේ පීනා ලසින් මගේ ජීවන කුටියේ පහනක් ලසින් මගේ ජීවන කුටියේ සොඳරිය පමණයි තනියට හිටියේ සොඳුරිය පමණයි තනියට හිටියේ දේව දුවේ මුව හසරෙලි පානා සුදු සඳරස් ගලන ගංගාවේ පීනා සුදු සඳරස් ගලන ගංගාවේ පීනා සහකාරිය කර කිරුල පලංගා සහකාරිය කර කිරුල පලංගා ගෙන එමි සුදු මගේ නිවසට කැඳුඳා ගෙන එමි සුදු මගේ නිවසට කැඳුඳා Siri Deviye gata sura sapagena sudu sandaras galana gangave peena sudu
සොඳරැස් ගලන ගංගාවේ පිහිනා සිහිනේ විමානේදී හමු වෙන්න ඕනා සුදු සොඳරැස් ගලන ගංගාවේ පිහිනා සුදු සොඳරැස් ගලන ගංගාවේ පිහිනා සෞම්‍ය අපි සුන්දර මధుර ගීතයක් ඇහුවා. අපි දන්නවා අපි වහන ඔබත් මේ ගීතය හදවතින්ම රස විඳිනවා කියලා. මම මේ ඔබ ළඟ තියාගෙන අහන්නේ කවියට මෙච්චර ආදරෙයි. මං හිතන්නේ කවිය තරම් සුන්දර විදියට තමුන්ව නිදහස් කරගන්න පුළුවන් වෙන මාධ්‍යයක් මං හිතන්නේ මට හම්බ වෙලා නැහැ අනුරුද්ධ. ඒකයි කවියට මං මෙච්චරම කැමතියි කියලා මට හිතෙන්නේ. ඒකට සම්බන්ධයෙන් මට තියෙන සරලම අදහසේක මට මේ තරම් හොඳින් නිදහස් වෙන්න පුළුවන් වෙන මාධ්‍යයක් නැහැ. මට හමු වුණා මේ කවියක් සෞම්‍ය සඳරුවන් ලියලා තියෙන නුඹ නොවේ නම් කියන්න. මම කල්පනා කරේ නුඹ නොවේ නම් ඉන්නත්තම් කියන්න කියලාද කියන්නේ. ඔව් එතකොට මට පුළුවන් හිත හදාගන්න බලා හැඳීම තේරුමක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න. හැබැයි අර ගීතේ නම් තිබුණ වෙන අර්ථයක්. මං හිතන්නේ එහෙම බලාපොරොත්තු කඩවෙච්ච පෙම්වතෙක් නෙමෙයි බලාපොරොත්තු සහගතව පෙම්ව තියෙනකම් බලාගෙන ඉන්න පෙම්වතෙක් ගැන තමයි ඒ ගීතේ නම් කියවෙන්නේ නේද? සහකාරිය කර කිරුල පලන්දා ගෙන එමි සුදු මගේ නිවසට කැඳ. මේ ඇයිද කියන්නේ? ඔව් මං හිතන්නේ. මට හමු වුණා ආදරණීය හිතවත මෙන්න මෙහෙම කවියක්. දුරා තීතක දිනක මවා මුදු මදහාස විඩා පිරිපත නිවූ හිතාදර හඳපාන දවයි හද මත අතුල එසිහිලැල් මුදු පහස නොහුරු අහසක නැගී එවා අද මදහාස. අර ගීතයයි මේ කවියයි අතරේ සෞම්‍ය මට හිතෙනවා සම්බන්ධයක් තියෙනවා කියලා. මං හිතන්නේ අනුරුද්ධ ඒ සම්බන්ධය හැදෙන්නේ ඔය ගීතය සහ ඔය කවිය අතර විතරක් නෙමෙයි. ඔය ඔකම ඔයා ඔය අදහස් කරන ඔය සම්බන්ධය හරි පොදු සම්බන්ධයක්. ඒ කියන්නේ බලා හිඳීම කෙලවරක් නැති බලා හිඳීම කියන පොදු අත්දැකීමත් එක තමයි මං හිතන්නේ ඔය ගීත ගීතය සහ මේ කවිය වගේම තව ගොඩාක් නිර්මාණ තියෙනවා. ඒ හැම එකක්ම එකකට එකක් ගැට ගැහෙන එක පොදු හුයක් විදියට මට දැනෙනවා අනුරුද්ධ. මේ ඔය කියන බලාගෙන හිඳීම එතයි නේතයි කියා හැඟීමක් නැතුව කරන ඒ බලාගෙන හිඳීම බලපෘත්තු සහගත වීම තමයි ගොඩක් වෙලාවට පෙම්වතෙක් හෝ පෙම්වතියක් ගේ එදිනදා ජීවිතය ඇතුලේ එයාව ජීවත් කරවන්නේ මං හිතන්නේ නේද? ඒක තමයි කාරණාව. හේමශ්‍රී යතින් ඉහළ තැනක හිටියා කියලා අපිට කියන්න පුළුවන්. ඔබත් ඒ කාරණාවට එකඟ වෙවි. ඔව්. ඇත්තටම 100%ක් එකඟ වෙන්න පුළුවන් කාරණයක් අනුරුද්ධ කියන්නේ. ඇත්තටම ඒ කාරණේදී හේමශ්‍රී අල්විස් මහත්මයා සහ අපේ පරම්පරාවේ ගීත රචක පරපුර ඇත්තටම මේ අදටත් මතක හිටින විදියට ওই අද්දකින් ලියලා තියෙනවා. හිතන එකම වෙන්න ති ඒ ගීත දශක ගානකට පස්සෙත් අපි තාම අහන්නේ ඒ මුල් වතාවේ අහපු ආදරෙන්න. මම මට අහන්න හිතෙනවා මේ මිට අවුරුදු ගණනාවකට කලින් තමයි හේමශ්‍රී දල්විස් කියන මේ මහා ගීත රචකයා ගීත ලියන්නේ. පහුගිය අවුරුද්දේ එතුමන් අපාතරින් සමුගත. හැබැයි අර අමරණීය කාරණා අපි අතර හැමදාම රැඳෙනවා වගේ ඔහුගේ මේ පදමාලා අපූර්වට අපි අතර රැඳිලා තියෙනවා සෞම්‍ය. මට දැනෙන කාරණාව ඒක. මම ඔබෙනුත් අහන්නේ මේ හේමශ්‍රී දල්විස් කියන ගීපද රචකයාගේ මේ වචනවල තියෙන ගැට ගැහීමේ මේ ශක්තිය. මේවා ගැට ගහලා කියන්නේ මේක නිකන් රන් කෙන්දකින් මේ ගොතලා වගේ මට දැනෙන්නේ. ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නේ මේ කාරණාව ගැන? අනුරුද්ධ මෙහෙමයි. කවිය සම්බන්ධයෙන් තියෙන නිර්වචනයක් අරගෙන මම ඔකට උත්තරයක් දෙන්නම්. ඒ කියන්නේ මෙහෙම අදහසක් තියෙනවා. කවිය සම්බන්ධයෙන් තියෙන නිර්වචනයක් තියෙනවා. හොඳම වචන හොඳම පිළිවෙලට තැබීම තමයි කවිය කියන්නේ කියලා. ඒක මට හිතෙන විදිහට මම ඒකට තව පොඩි කෑල්ලක් එකතු කරගත්තා. ඒ කියන්නේ මට කවිය කියන කාරණේ තේරුම් ගන්න
පාරක් හදාගන්න එක වෙලාවකදී මම කල්පනා කරද්දී මම හදාගත්ත ඒ නිර්වචනය පොඩ්ඩක් දේවල් ටිකක් එකතු කරලා කවිය කියන්නේ හොඳම වචන හොඳම පිළිවෙලට තියලා ඒ අතරේ ඒ වචන අතරේ හරි අමුතු හිස්තැන් ටිකක් ඉතුරු කරන එක ඒක පුරවගන්නේ කවිය කියවන කෙනා ගීතය පැත්තෙන් ගත්තත් මම හිතන්නේ මේ ඒ කාරණේ එහෙමම පොදුයි මේ වචන ඇතුලේ ඒ කියන්නේ ගීතය කියන්නේ කවියටත් වැඩිය ඉතාම මේ අමාරුවෙන් වැඩ කරන්න ඕනේ මාධ්‍යයක් කියලා මම විශ්වාස කරන පුද්ගලිකව මොකද මට ඒක ටිකක් ඒ ආකෘතිය ඇතුලේ ඒ කියන්නේ ගීතය ඇතුලේ අපිට කවිය තරම් උපරිම නිදහසක් පාවිච්චි කරන්න තියෙන ඉඩ අඩුයි අනුරුද්ධ එහෙම වටපිටාවක පවා ලියන වචන සහ ඒ වචන අතරේ ඉතුරු කරන හිස්තැන් ශ්‍රාවකයා විසින් තමුන්ගේ අභ්‍යන්තරයේ පුරව ගන්න ඒ හිස්තැන් ටික ඒ කියන්නේ ඒ හිස්තැන් පිරවේ ඒ හිස්තැන් ගීතේ වචනවල නැහැ වචන අතරේ නැහැ ඒක පුරව ගන්න ඕනේ අපි ඉතින් ওই කාරණේදී පොඩි දෙයක් මතක් කරන්න ඕනේ ඒ කියන්නේ ලංකාවේ ගීත සාහිත්‍ය ඇතුලේ අනුරුද්ධ අල්විස්ලා සෑහෙන දේවල් කරලා තියෙනවා ඒ කියන්නේ ගීත සාහිත්‍ය ගැන කතා කරොතින් අමතක කරන්න බැරි අල්විස්ලා කීප දෙනෙක් ඉන්නවනේ අපේ රටේ කියන්නේ අදටත් ඒ කියන්නේ අපිට කලින් પરම්පරාවේ අපේ තාත්තලගේ પરම්පරාව රසවිඳපු අද මේ අපේ પરම්පරාවත් රසවිඳින අපෙන් පස්සෙත් પરම්පරා ගානක් රසවිඳින નિયમિત වචන අර හොඳම විදියට හොඳම පිළිවෙලට එකතු කරපු මිනිසු මං හිතන විදියට ඒ කියන්නේ හරි ඒක හරි දිව්‍යම හැකියාවක් මේක ඒක මේ සුළුපටු හැකියාවක් කියලා කියන්න බෑ ඒක දිව්‍යම හැකියාවක් මතක් කරන්න පුළුවන් අපිට ප්‍රේම කීර්ති දල්විස් වගේම හේමශ්‍රී දල්විස් කියන්නේත් ඔය අල්විස්ලා අපේ ගීත සාහිත්‍යය තුලේ ලොකු දේවල් කරපු මිනිස්සු ඒ හඬ සහ ඒ මාධුර්යය අපි හොයාගෙන යන්නේ මේ ගීතමාවතේ මගිත් එක්ක ඉන්නෝ බෑ විදගෙන යන්න මට හමු වුණා ගීතයක් මේ අපි පුංචි කාලේ පුදුමාකාර ආදරෙන් සෞම්‍ය ඇහුව ගීතයක් අපි අදරත් ඒ ගීතය අහනවා දුනු කෙයියා මලක් වගේ දුරට පෙනෙනවා ආචාර්ය සුජාත අත්නායකයන් තමයි මේ ඇය තමයි මේ හඬ මුහු කරන්න ගීතයට ඇයි පුංචි කාලේ කාලේ දැන් ආචාර්යවරියක කොහොමද මේ ගීතය කොහොමද ලියුනේ කියන කාරණාව පිළිබඳව අපිට මෙන්න මෙහෙම දෙයක් දැනගන්න ලැබුණා අපි අහමු ඔබ ඔබම ඉන්න මේ කාරණාව අහන්න ආලකේන හෙම්පලගෙන් මේ හෙම්පල සින්දුවල් ලියා ගන්න ඕනේ හෙම්පල මොකද කරන්නේ අයියෝ ඉතර දුර යන්නේ මොකද අර උඩ ගෙන ඉන්නේ හේමන්තරේ ගිහිල්ලා ලියා ගන්න ඉස්සුව ආවා ආපුවම සුජාතගෙන් මම ඇහුවා මේ ඇයි සුජාතා මට හේමන්තරේ අම්මා ගැන සින්දුවක් ලියන්න ඉස්සුව මම දැන් බැලුවා ආ කමන්නේ සුජාතා ඉඳ ගන්න කියලා විනාඩි 5ක් ගියේ නැහැ මට ওই සින්දුව ලියලා දෙන්න දුනු කෙයියා මලක් වගේ දුරට පෙනෙනවා වැට කෙයියා මලක් වගේ සුවඳ ඉතින් ඕව සුළු වැඩයි ඉතින් අර ඉගෙන ගත්තයින් පස්සේ ඕවා බයි හඩ් කරනවා සමේ මොකද හිතන්නේ මම හිතන්නේ ඒවා ඒ වගේ දැවැන්තයින් එහෙම ඊටාම සැහැල්ලුවෙන් කිව්වට ඒවා එහෙම ඊටාම සැහැල්ලු දේවල් නෙමෙයි අපේ ජීවිත ඇතුලේ අපේ ජීවිත කාලේ පුරාම ඊටාම තදින් තැන්පත් වෙලා තියෙන වචන ඒවා අපිට නම් එච්චර සුළු නැහැ මේ ගීතය ගැන මොකද හිතන්නේ මෙතන තියෙනවා මේ හරි අපූර්ව වචනයක් සිව් බුදුවරු දුටු ලෙස එක දින දින එක පින්මේ ඔබ දුටුවම මගේ දුක්ගිනි නිවෙනවා අම්මේ කියලා මං හිතන්නේ අනුරුද්ධ ඔය ගීතයේ මට දැනෙන අර ඒ කියන්නේ මුළු ගීතේම එක ගීතේම තියෙන ආත්මයම එක පේලියකට දෙකකට ගොනු වෙන තැනක් තමයි මං හිතන්නේ ඔය ඔන්න ඔය ඔයා මතක් කරපු මේ පේලි දෙක සිව් බුදුවරු දුටු ලෙස එක දින එක පින්මේ ඔබ දුටුවම මගේ දුක්ගිනි නිවෙනවා අම්මේ ඇත්තටම අපි හැමෝගෙම අම්මා සම්බන්ධයෙන් තියෙන පොදු හැඟීම නේද ඕන තරම් මේ අමාරු වෙලාවක වුණත් අපිව නිවන්න පුළුවන් කෙනෙක් නේද අම්මා කියන්නේ මම හිතන්නේ ඒ ගීතයේ තියෙන ප්‍රබලම වචන ටික තමයි අනුරුද්ධ මතු කරන්නේ
ඔබ යලිත් ගීත මාවත සමග අද අපි කතා කරන්නේ හේමශ්‍රී දල්විස් කියන මහා ගීපද රචකයා පිළිබඳව සෞම්‍ය සඳරුවන් ලේනගේ කියන කවියා තමයි ඔහු ගැන කතා කරන්නේ මේ කවිත්වය අතරින් මේ ගීතය අතරින් ඇවිදගෙන යන්න ඔබ එන්න මාත් සමග පාරටම ටිකක් සද්ද වැඩි වුණා වගේ නිකන් අර හද ගැස්ම වැඩි වුණා වගේ දෙයක් දැනනකොට මේකේ මුල් ගීතය මේ වගේ නෙවෙයි සෞම්‍ය අපි අහලා තියෙන විදිහට නේද මම හිතන්නේ කොහොමත් අර එකම ගීතේ වුණත් අපිට දෙවිදියකට ඇහෙන වෙලාවල් තියෙනවා එකම හැඟීම දෙවිදියකට දැනෙන වෙලාවල් තියෙනවා වගේම මම හිතන්නේ ඒකේ ගීතේ ඒ වර්ෂන් එක මොකක් වුණත් අනුරුද්ධ මම හිතන්නේ ඒ ගීතේ වචන සහ ඒ ගායනේ තියෙන හැඟීම් දැනෙනව නේද මට ඔබේම කවියක් හමු වුණා ගැඹුරු දෙයසක රැඳුණු විසල් අහසක කොතැන මුදු සිනිඳු මදහසක සිරගතව කිසි දිනක හෙලින් නොකල මෙන්න මේක තමයි අමුතුම කතාව ආදරය දැනෙන තැන් තිබිය හැක මොකද්ද මේ කතාව ඔව් කිසි දිනක කිසිවෙකුට හෙළි නොකළ
ආදරය දැනෙන තැන් අපේ ජීවිතවල ඕන තරම් තියෙනවා මේ අනුරුද්ධ ඒ කියන්නේ සමහර විට ඒ ප්‍රේමය ප්‍රකාශ කරන කරවතින් එතනින් ඒක ඉවර වෙන්නත් ඉඩ තියෙනවා හැබැයි නොකියා ඉන්න තරමට අපි අර කවියේදී ගොඩාක් වෙලාවට පාවිච්චි වෙනනේ නොකියා ඉන්න තරමට ප්‍රේමයේ තියෙන සුන්දරත්වය වැඩි කියන කාරණය ගැන ඉතින් ඒ වගේ තමයි ගැහැණුන්ද පිරිමින්ද කිසි දිනක කිසිවෙකුට නොපවසන ආදරය දැනෙන තැන් තියෙන්න පුළුවන් ඕනම කෙනෙකුගේ ජීවිතේ ඒක හරි අපූර්ව කතාවක් සහ මේ අමුතු කතාවකුත් නෙවෙයි ඒ වුණාට මට එකතැනක මේ පොඩි දෙයක් අහන්න හිතෙන ඔබ කවියෙක් එතකොට මේ ව්‍යංග්‍ය අර්ථ අනම්බණන් ඒ වගේ අපිට සමහර නොතේරෙන කාරණා තියෙනවනේ සෞම්‍ය ඇත්තම කතාවේ කියන්නේ කවියෙට තේරෙන දේවල් තියෙනවා අර කියන්නේ අපි අහලා තියෙනවා නිකන් තෙරක් නොමැති කවි සසරේ නේද මහබඹු කවියා විතරේ කියලා එහෙම නේද මම වචන හරියද මන්ද කිව්වා නෑ හැබැයි අදහස ගොඩක් වෙලාවට ගොඩක් කවින් සම්බන්ධයෙන් මං ගැන කියනවන්ට වැඩිය මට වැඩිය ප්‍රවීණ ගොඩක් කවින් සම්බන්ධයෙන් මමත් ඒක අත්දකලා තියෙනවා ඒක ඇත්ත ද මේකේ දැසපාසිනා ගීතය අපි ඉතිහාසෙ ටිකක් හොයාගෙන ගියා මේකට තියෙන හරි ලස්සන රස ඉතිහාසයක් සමග අපි අපි අපේ ආදරණීය හිතවත ඔබට මේ කතාව ඔබට කියන්නම් මේ පොත් එහෙම අපි අරගෙන අවිල්ල තියෙන මේ කතාව ඔබට කියන්න ඔබට සමහරවිට මේ පිටු පෙරලන සද්ද මේ වගේ දේවල් ඔබට ඇහෙනවා මොකද මේ දේවල් මේ සාක්ෂි සාධකයතු ඔබට කියද්දි තමයි මේ වගේ වටිනාකම තියෙන්නේ ඔය මේ අපි අහලා තියෙන විදිහට සිරිල්ලේ සීලවිමල මහත්මයා ලියනවා එක්තරා කවියක් කවි නෙමෙයි ගීතයක් ලියන්නේ පානමල් සිනා රම්ම්‍ය රත්තරන් වෙනා කියලා රන් රුවන් තරන්තරු වගේ මිනා කියලා මෙහෙම දාලා තියෙනවා මේ එක්තරා ගීතයක් ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල මේ ගීතේ ගායනා කළා කියලා තමයි කියන්නේ අපි මේ ගීතය ඔබට යම් අවස්ථාවක අහන්න දෙන්නම් අපි මේ ගීතේ හොයනවා ඉතින් මේ ගීත නැතුව නෙමෙයි අපේ තටි කබඩ මේ ගීතේ තියෙන ඔබ හැරි තැනක තියෙන්න ඕනේ ඉතින් මේ ගීතයේ හඬ ඇහෙනවා අයිරණීද හල්විස් මහත්මියට මේ ගීතය ඇහුනට පස්සේ සෞම්‍ය මේ හේමශ්‍රී අල්ලිස් මහත්මයාට කියනවා මට මේ වගේ ගීතයක් ලියලා දෙන්න කියලා මේ අනුනාදයට. ඔව්. පස්සේ ලියවෙනවා දේශපාසිනා කියන ගීතය. ඔබට මේ ගීතය සාමාන්‍ය අපි කෙනෙක් විඳිනවාට වඩා එහා විඳීමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මෙන්න ඔබ දන්න අපි අහලා තියෙන වචන අර එකතැනක තියෙනවා මේ මොකද්ද රහසක් කියනවා කතාවක්. මොකද්ද මේ රහස? මම හිතන්නේ ඔය රහස් කතා ඇහෙන කාල සීමාවන් තියෙනවනේ. ඒ කියන්නේ නොකියු දේවල් රහස් විදියට ඇහෙන එහෙම මේ ප්‍රේමය එක්ක ගත කරන ජීවිතයක ඒක අවදීන් වලදී ඒක වෙනස් වෙනවා ඒ දැනෙන විදිය. හැබැයි කොහොම වුණත් ප්‍රේමයට පොදු දේවල් ටිකක් තියෙනවනේ. ඉතින් අනුරුද්ධ මම හිතන්නේ මේ ගීතේ වචන ඇතුළෙත් මට දැනෙන විදිහට සහ මේක මේ මගේ මේ වැඩේ ගැන කතා කරද්දී මගේ මිත්‍රයෙකුත් මදුසංක කියලා මගේ ළඟ යාළුවෙක් එක්ක කතා කර ඉන්න වෙලාවේ මතුවෙච්ච අදහසක් මේ ගීතය දැන් මේ කාන්තා කටහඬකින් අයිරින් සිල්වා අල්විස් මහත්මියගේ හඬින් අපි ඇහුවට මේක ඒ කියන්නේ මේ මේක ඒ කියන්නේ මම අදහස් කරන්නේ මේක කාන්තාවකගේ දෘෂ්ටි කෝණයෙන් කිව්වට මේකේ තියෙන්නේ හේමශ්‍රී මහත්මයා මහත්මියට කියන්න ඕන වෙලා තිබුණු දෙයක්. ඒ කියන්නේ එහෙම කතාවක් ඒ කියන්නේ මම දන්නේ ඒක ඇත්ත නැත්ත කොහොමද කියන්නේ. හැබැයි ඉතිහාස කතා හොයාගෙන යද්දි ඉතිහාස කතා අහගෙන යද්දි ඒ කතා ඇතුලේ තියෙනවා මේ වගේ ගීත එක්ක බැඳිච්ච මේ වගේ ගීතවල පසුබිම් කතා විදිහට අපිට ඇහෙන දේවල් තියෙනවා. එහෙම කතාවක් විදිහට තමයි මේ අපි මගේ මිත්‍රයාගේ කතාබහ අතරේ ඔයක ඇදිලාවේ කියන්නේ මේ දැසපා සිනා කියන රහස තේරුණා කියන වචන ටිකේ වගේම මේකේ හරි ලස්සන කොටස් කීපයක් තියෙනවා. හරි ලස්සනයි. කියන්නේ මේ ඉතාම තදින් අර ආත්මීය විදියට දැනෙන තැන් කීපයක් තියෙනවා අනුරුද්ධ. මේ එක තැනක් තමයි මේ තුරුණු ජීවිතේ මේ වගේ රසයි මා අලුත් තුනේ සුදු ඔයා නිසයි. මම හිතන්නේ මේක මේ ඉතාම සරල වචන ටිකක්. හැබැයි මේ ඉතාම සරල වචන ටික ඇතුලේ යෝන් ප්‍රේමය ඇතුලේ අපිට කතා කරන්න තියෙන දහස් ගානක වචන වලින් කතා කරලා ඉවර කරන්න බැරි හැඟීම් ගොඩක් මේ වචන පේලි හතර ඇතුලේ ලියලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රේමය විසින් මිනිස්සුන්ගේ ජීවිත අලුත් කරන හැටි. ඒ කියන්නේ පරණ වෙමින් යන ජීවිත වෙනුවට අලුත් ජීවිත, නැවුම් ජීවිත මිනිස්සුන්ට උරුම කරලා දෙන්න ප්‍රේමයට කොයිතරම් පුළුවන්ද කියන කාරණය ඒ පේලි දෙක ඇතුලේ හරිම ලස්සනට දැනෙනවා. මම හිතන්නේ මේ හේමශ්‍රී මහත්මයාගේ සහ ඒ පරම්පරාවේ ගොඩක් ගීත රචකීන්ගේ
තියෙන මේ මේ පොදු ලක්ෂණයක් විදිහටත් මම ඒක දකිනවා මේ කියන්නේ ඉතාලම සරල වචන පාවිච්චි කරනවා ඒ හැම තිස්සෙම නෙමෙයි සමහර තැන්වලදී ඉතාලම සම්භාව්‍ය විදිහට ඉතාලම අපි කියන්නේ ක්ලාසික වචන පාවිච්චි කරන වෙලාවල් තියෙනවා හැබැයි මේ 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 ගොඩක් මේ 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 ප්‍රේමය සම්බන්ධයෙන් මෙහෙම කතා කරන ගොඩාක් ගීත ඇතුළේ ඒ කියන්නේ දශක ගානකට පස්සේ අපිත් අර කතාවට කියන්නේ පැල් බැඳගෙන අහන සින්දු කියලා කියන්නේ ඒ වගේ ඒ කියන්නේ නොනැවතී අහන අහනවා මේ අපේ પરම්පරාව සහ අපේ අපෙන් පසු પરම්පරාවත් ඒ විදිහට අහන નિયમિત සින්දු මම හිතන්නේ ඔන්න ඔය ඊටාම සරල වචන ඇතුලේ ආත්මයෙදම දැනෙන හැඟීම් නිදන් කරන්න තියෙන හැකියාව නිසා වෙන්න ඕනේ මම හිතන විදිහට මේ හේමශ්‍රී මහත්මයා එහෙම නැත්නම් ප්‍රේමකීර්ති දල්විස් මහත්මයා ලියන ලියපු ගීත මේ තරම් කාලයක් පවතින අනුරුද්ධ මං හිතන්නේ ඒ කියන්නේ වචන එක්ක මේ තරම් සුන්දර විදිහට මේ තරම් සුමට විදිහට මේ තරම් බුහුටි විදිහට සෙල්ලම් කරන්න මිනිස්සෙකුට නම් පුළුවන් කියලා මම හිතන්නේ නැහැ මට හිතෙනවා මේ අර ඒ කාලේ සරස්වතී මණ්ඩපයේ තමයි ඉස්සලාම හේමශ්‍රී දල්විස් මහත්මයා ආවා කියලා කියන්නේ ඊට පස්සේ කරුණාරත්න අබේසේකරයන් තමයි අපි අහලා තියෙන විදිහට එතුමන්ගේ ගුරුවරයා කරුණාරත්න අබේසේකර මහත්මයාගේ අවදන් අනුශාසනා මැද්දේ තමයි මේ තමන්ගේ මාර්ගය ගිහිල්ලා තියෙන්නේ ඉතින් මේ කරුණු කාරණා හොයාගෙන නැද්ද ඒ වගේ ප්‍රොඩක්ට් එකක් අපි කියන්නේ නේද මේ වගේ නිෂ්පාදනයක් බිහි නොවුණා නම් ඔව් එතන ගැටලුවක් මං හිතන්නේ මේ ජීවිතවල මගේ මං සම්බන්ධයෙන් ගත්තොත් මගේ પરම්පරාව මම නියෝජනය කරන પરම්පරාවේ සහ මට කලින් પરම්පරාවේ වුණත් ජීවිතවල ගොඩාක් හිස්තෙන් ඉතුරු වෙන්න තිබුණා මේ ගීත නොතිබුණා නම් තව ගීතයක් තියෙනවා මේ හරි මధుර ගීතයක් අපි දැන් අර පෝස්ට් එකක් දානවනේ ඔව් Facebook වල පෝස්ට් එකක් දාලා එක්තරා කමෙන්ට් එකක් තිබුණා මේ මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ ගීතය ගැන පොඩි විස්තරයක් අපිට හොයලාගෙන අපි හොයාගෙන තියෙන්නේ ඊට කලින් මේ අපේ අනුග්‍රහක භවතෙක් ඉන්නවා අපේ අනුග්‍රහක ගීතයක් තියෙනවා මේ ගීතය ඔබට අහන්න දීලා අපි මේ ගීතයේ සහ විස්තරය ඔබට කියන්න මේ ගීතය ගායනා කරන්නේ අශෝක රත්නායක හරි අපූර්ව ගීතයක් අපි අහලා බලමු මේ සුන්දර ගීතය ඊට පස්සේ අපි යලිත් වෙනවා ගීතමාවතට ඔබව කැඳවා කියන sin mai gang dil galan ni vinada purudu obe handne esin ni paslusvak sandai mat ingi karan Thank you.
මත කයි නංගී නුඹ මගේ දෙපතුල වෙන්දා උළු පෙතුම් ආයාසයකින් නන්දා කාටත් වරින් මම තනිවම සින් මයි ගඟ දිය බලන්නේ වෙනදා පුරුදු ඔබේ හඬ නැසින්නේ පසලොස්මක සඳයි මට ඉඟි කරන්නේ නිකම පමණි තෙන් මගේ තනි රකින්නේ වැඩි දේවල් එකපාරටම දෙන්න හොඳ නෑ නේද? ආදර ඒ වගේද සෞම්‍ය? ඒ වගේනේ. ආ ගොඩක් වෙලාවට එහෙමයි නේද? එහෙම තමයි. මට කවියක් හමු වුණා මේ ඔබේ තියෙන අර මේ නුඹ නොයේ නම් කියන්න කියන කාව්‍ය සංග්‍රහයේ තියෙන කවියක්. දැන් මේ වගේ මේ පළවෙනි මුද්‍රණේම ඉවරයි මං හිතන්නේ. පළවෙනි මුද්‍රණේ නෙමෙයි ඕකේ මං හිතන්නේ හතර පහ වගේ. හත වගේ. හතක් ඉවරයි අටවෙනි එක මං හිතන විදිහට මේ පාරාවේ මට හරියට මතක නෑ. අර ඉවරුනේ මොන මුද්‍රණේ දැන් ඉවර වෙන්න නියමිත. ආ ඒ අලුත් කවි පොත ඉතින් කවියනි හොඳට නිින්ද යනවද රැයට කියන මේ අවුරුද්දේ මම ගිය පහුගිය 16 වෙනිදා එළිදක්වපු කවි පොත ඒකේ පළවෙනි මුද්‍රණේ දවස් කීපයකින් දැන් තව හෙට වගේ වෙනකොට ඉවර වෙන්න නියමිතයි. එහෙම තමයි ඒ කාරණා. මේ මං මේ කවි ගැන කතා කරන්න ගත්ත මෙන්න මෙහෙම කවියක් මට හම්බ වුන නිසා හැඟුම් දැහැනට නතුව සෙහින් නැසිපිය පවා සලන්නේ සෙහින් නැසිපිය පවා සලන්නේ හොඳේ නිකම්ම නෙවෙයි වැයුම් හා නැවතුම්ද නිතින් එහැඟුම් හැඩ කරන්නේ වයන්නේ වයලීන වයන්නේ ශෘංගාර සරාතර හදවතේ තත් සෙමින් සිඳින්නේ මට මේ කතාවෙත් දෙන මතක් වුණා ගුත්තිලේ අර තත් සින්දා කියන කතාව සිඳීම සහ ඒ තත් සිඳෙන තත් වලින් තිබුණටත් වැඩිය මිහිරක් මතු කරන කාරණාවලදී අපිට එහෙම මතක් වෙනවනේ. ඒ කියන්නේ දැන් ගුත්තිල පඬිතුමා වගේ වුණා. කවියා එහෙම කෙනෙක්ද? මං හිතන්නේ කවියෙක් හෝ ගීත රචකයෙක් කියන්නෙම ගොඩක් වෙලාවට අර හදවතේ සියුම් තත් සිඳිමින් දරාගන්න අමාරු මිහිරක් ඉතුරු කරන කෙනෙක් විශේෂයෙන්ම ගීත රචකයෙක් කියන්නේ. දැන් එහෙම ගීතයක් තමයි මේ අපි තෝරගත්ත ගීතය. අර කමෙන්ට් අතර බොහෝ දෙනෙක් අපිට කතා කරලා කිව්ව මෙන්න මේ ගීතය අපිට පොඩ්ඩක් හොයන්න. මේ ගීතය අපි අහන්න කැමති සෞම්‍ය මං හිතනවා ඒ යෝජනාව ඔබත් ඔව් අර අනුරුද්ධ ඉස්සෙල්ලා කිව්වේ අර මදුසඳෙන් තවත් සුපුන් සඳක් උදා වේ කියන ගීතය ඒක ගන්න කියලා මිත්‍රෙක් කිව්වා කියලා මගේ ඊට කලින් මම කිව්වේ මගේ මිත්‍රයෙක් එක්ක මම කතා කරා කියලා අර දැසපාසිනා ඔව් ඒ ගීතය කියන ගීතයක ඒ දෙන්නම එක්කෙනෙක් ඔව් ඉතාලම කැමති එක්කෙනෙක් මිල්ටන් මහත්මයාගේ සින්දුවලට ඉතාලම තද කැමැත්තක් තියෙන මදුසංක තමයි ඔයාට යෝජනා කරලා තිබුණේ මේ සින්දුව ගන්න කොහොම හරි කියලා. ඇත්තට මේක ගත්ත යුතු සින්දුවක් මේ වැඩේ ඇතුලේ මේ ඒ කියන්නේ ඒකට කතා කරන දේවල් තියෙනවා. මේ සින්දුව ගැන සහ මේ සින්දුව විතරක් නෙමෙයි පොදුවේ මේ ගීත 4000ක් ලියපු මේ දැවැන්ත ගීත රචකයා ගැන කතා කරද්දී හැබැයි මට ටිකක් සුවිශේෂී කොටසක් තියෙනවා මේ ගීතය හරහා මතු කරන්න. ඒ තමයි අනුරුද්ධ දැන් මේ ගීතේ හින්දි ගීතය ඔබ ඇහුවොත් එහෙම
ගැන මේ මං මට මේකෙන් කියන්න ඕන වෙන්නේ මේ හේමශ්‍රී දල්විස් සහ මේ පරම්පරාවේ ගීත රචකයන් වචනයක කොච්චර මේ මොන විදිය සෙල්ලමක්ද කරන්න කියන එක. ඒ කියන්නේ ඒක ඉච්චටම දැනෙන විදියට. ඒ කියන්නේ හින්දි ගීතයේ මේක එක කොටසක් තියෙනවා. නලංගනයි ඔයා මගේ සුපෙම් කතාවේ කියන පේලිය ගත්තොත් අපි උදාහරණයක් විදියට මේක හින්දි ගීතය අහලා බැලුවොත් හින්දි ගීතයේ මේ 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 ස්පේස් එක මේ මේ ඉඩ පුරවලා තියෙන්නේ එක වචනකින්. ඒ කියන්නේ එකම වචනයක් තමයි තුන් පාරක් රිපීට් කරන්නේ. හැබැයි හේමශ්‍රී මහත්මයා මේ පේලිය ඇතුලේ දිග වචන ටිකක් පාවිච්චි කරනවා. මම මේක කියන්නේ ඒ කියන්නේ මේක මේ ඉතාලම සුළු දෙයක් විදිහට පේන්න පුළුවන්. හැබැයි මේ මේ මිනිස්සුන්ට මේ පරම්පරාවේ මිනිස්සුන්ට වචන කියන දේ කොච්චර මේ බූටි විදියට ඒකත් එක සෙල්ලම් කරන්න පුළුවන් වුණාද කියන කාරණේ තමයි මම ඒකෙන් මතු කරන්නේ. ඒ කියන්නේ අර තනි වචනයක් රිපීට් කරනවා වෙනුවට ඒ වචන ටික ඇතුලේ ඒකට ඒ ඒ ඒ අර මුල් ගීතය අමතක වෙන විදියට ලියනවා නලංගනයි ඔයා මගේ සුපෙම් කතාවේ කියලා. ඒක මං හිතන්නේ ඒක විතරක් නෙමෙයි මේ සියලුම ගීත ඇතුලේ තියෙන මහා දිව්‍යම හැකියාවක් අනුරුද්ධ ඒක ඒක අර මේ මේ මං මුලිනුත් කිව්වේ මිනිස්සෙක් කොහොමද මෙච්චර මේ වගේ වචන ටිකක් ලියන්නේ කියන එක හිතෙන මට්ටමේ ගීත ගොඩක් මේ පරම්පරාවේ ගීත රචකයන් මේ අපේ ගීත සාහිත්‍යයේ තිළිණ කරලා තියෙනවා. දැන් හේමශ්‍රී මහත්මයා ගැන ආයේ පොඩ්ඩක් කතා කරුවොත් එහෙම ඒක සුවිශේෂී දෙයක් තමයි අනුරුද්ධ. ගායකයාගෙන් ගායකයාට ශෛලියෙන් ශෛලියට මෙතුමා ලියපු ගීත වෙනස්. ඒ කියන්නේ පොඩි උදාහරණ ටිකක් අපි ගත්තොත් එහෙම දැන් ඔය සඳක් නැගී සඳක් දිලේ සාගර ඒ ගීතය. එතකොට ඒ වචන ටික ලියන හේමශ්‍රී දල්විස් මහත්මයාම තමයි දුනුකෙයියා මලක් වගේ කියන ගීතය ලියන සුජාත අත්නායක මහත්මියට. එතකොට ඒ ගීත රචකයාම ලියනවා මයුරාසන මත වැඩ හිඳි කියලා වික්‍රත්නායකයන් වෙනුවෙන්. වික්‍රත්නායකයන් ආචාර්ය වික්‍රත්නායකයන්ගේ පළමු ගීතයේ ඒ කියන්නේ මම මේ මේ එතනදි මතු කරන්නේ ගායකයාගේ ශෛලිය අනුව මෙතුමාට තමුන්ගේ වචන හරහා ඒ කරන වෙනස්කම බලන්නකෝ. ඒ කියන්නේ ඒක ඉතාම සියුම් ඒක ඒක ඒ කියන්නේ දැන් මේ ඔයාට නිකමටවත් හිතා ගන්න පුළුවන් ද මේ මයුරාසන මත කියන වගේ ගීතයක් වෙන ගායකයෙකුගේ හඬින් නැහැනේ. ඒ කියන්නේ ඉතාම යුනික් විදිහට ඒ ගායකයාටම සුවිශේෂී හැඩ ටික ඒ වර්ණ ටික ඒ කටහඬේ තියෙන වර්ණ ටික හඳුනගෙන මේ ගීත ලියලා තිනවා කියන කාරණය අනුරුද්ධ ඒක මාර වැඩක්. ඒ කියන්නේ ඒක ලේසියෙන් මිනිස්සුන්ට කර ලේසියෙන් ගීත රචකයෙකුට කරන්න බැරි එකක්. ඒ වගේම මේ වචන පාවිච්චි කරලා තියෙනේ මං හිතන්නේ ඔය හේමශ්‍රී මහත්මයා වෙළඳ දැන්වීම් කරණයටත් සම්බන්ධ වෙලා හිටපු නිසාද කියන්නේ මම දන්නේ නැහැ. හැම නැත්තම් මේ හැකියාව නිසා දැන්වීම් කරණය ඇතුලේ ගොඩක් වැඩ කරාද කියන්නේ දන්නේ නැහැ. කොහොම වුණත් අර මිනිස්සුන්ගේ හදවතට මිනිස්සුන්ගේ අභ්‍යන්තරයටම ආත්මයටම දැනෙන වචන පාවිච්චි කරන්න ඒ වචන පාවිච්චි කරන විදිය ඉතාම තදින් මිනිසුන්ගේ ආත්මයටම දැනෙන විදියට පාවිච්චි කරන්නේ. මම හිතන්නේ ඒක තමයි විශේෂත්වය. සෞම්‍ය මට එකතැනක මතක් වුණා මේ දැන් අපිව චාරිකාවක් එහෙම යද්දි මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදා වේ කියලා අර ඉතුරු ටික මතකගෙන තනනනනන ඉතුරු ටික මතකගෙන අපිට ඊට පස්සේ අර ආයේ අපිට මතක ආයේ කියනවා අපි මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදා වේ අර මැද වචන ටික අපිට මතක නැහැ. ඒක අවස්ථාවක හරි අපූර්ව සිද්ධියක් වෙලා තියෙනවා අදරණ හිතවත මේ වාග්නයද්දී අර දවසක් ඔය හලාවත පැත්තේ දිවිලා තියෙන එක්තරා සංගීත සම්දර්ශනයක් මේ මිල්ටන් පෙරේරා මහත්මයාත් මෙතෙන්ට ගිහිල්ලා තිනවා මේ හැමෝම ඉඳලා තිනවා. පස්සේ කොහොම හරි මිල්ටන් පෙරේරා මහත්මයා මේ වේදිකාවෙන් බහැලවිලා ගීතයක් ලියලා දෙන්න කියලා හේමශ්‍රී මහත්මයාට කියනවා. එතකොට යම් කොළ කඩදාසියක ඊයම් කොළයක පිටිපස්සේ තියෙන තමයි ලියලා දෙන්නේ. කොහොම හරි මේ වචන ටික තමයි මේ ගීතය බවට පරිවර්තනය වෙලා තින්නේ. දැන් හේමශ්‍රී මහත්මයා එතකොට අපි අහලා තියෙන විදිහට ආදරණීය හිතවත මේ අර පුවත්පතක වැඩ කරපු කෙනෙක් නේ. ඔව් නේද. ඒ කාලේ මේ එක්තරා දැන් මිල්ටන් පෙරේරා මහත්මයාම ඇවිල්ලා පත්‍රය ගෙනත් දෙනවා මදු සඳෙන් තවත් සොපුන් සඳක් උදා වේ අපි බඳිමු ඕන වචනයක් කිහිල් මලක් වුණා වේ කියලා දාලා. මං කියන්නේ එහෙම අපි අහලා තියෙන කතා ඉතිහාසයේ තියෙන කතා. කොහොම හරි මේ මදු සඳෙන් තවත් සොපුන් සඳක් උදා වේ කියන ගීතයට විවිධ වචන දාලා විවිධ මේ දේවල් කරලා ගීත හදලා තියෙනවා. හැබැයි මේ හේමශ්‍රී දල්විස් කියන මේ ගීපත රචකයා තරම් මං හිතන්නේ ඒක තමයි අර මම මුලිනුත් කිව්වා වගේ ඒ කෙනා හැර වෙන කෙනෙක් රිප්ලේස් කරන්න බැරි වෙන කෙනෙක්ව ආදේශ කරන්න බැරි සමහර තැන් තියෙනවා. මං හිතන්නේ මේකත් එහෙම තැන. සෞම්‍ය මේ වගේම තමයි මේ කවිත් හරි ලස්සනයි. දැන් මේ මට තම හම්බුණා මේ හැටේ වත්තේ මද්දලේනා මේ
මේ කවි පොත වගේම තව ගීතයක් තියෙනවා අපි ඉදිරියේදී ඔබට ඒක අහන්න දෙන්නම්. දැන් අපි මේ මදු සඳින් තවත් සුබුන් සඳක් උදා වේ කියන ගීතයත් එක්ක ඔබෙන් සමුගන්න අවසර දෙන්න. ගීත මාවත ගැන මොකද හිතන්නේ සෞම්‍ය? ඇත්තටම ශ්‍රාවකෙක් විදියට මේ වැඩසටහන ගැන කියනවටත් වැඩිය මේ අද වැඩසටහන සහ කවියෙක් විදියට මට ඒක දැනෙන විදිහ මේ ගැන කියන්න මම කැමතියි. හැබැයි මම දන්නේ ඒක කියලා ඉවර කරන්න මම දන්න වචන ඇතිද කියලා. මොකද ඒ කියන්නේ ගීත රචකයෙක් ගැන කතා කරන්න ලැබීම, කේමශ්‍රී දල්විස් වගේ ගීත රචකයෙක් ගැන කතා කරන්න, මං වගේ මේ ඊට පරම්පරා ගානක් මෙපිට ඉන්න කවියෙකුට අවස්ථාවක් ලැබෙනවා කියන්නේ මං හිතන්නේ ඒක ලොකු දෙයක්. සහ ඒ වගේම කතා කරන දේවල් සාගරයක් තරම් තියෙන කෙනෙක් ගැන මෙහෙම පොඩ්ඩක් හරි කතා කරන්න ලැබීම ලොකු සතුටක්. ඉතින් අනුරුද්ධ, ඔයාටත් ස්තුතියි මේ වැඩ වෙනුවෙන් කතා කිරීම සහ මේ වැඩසටහනේ මේ විදිහට අපිට මගහැරුණු පරිච්ඡේද ගැන හොයලා අරගෙන කතා කරනවට ස්තුතියි. සෞම්‍ය සඳරුවන් ලේනගේ කවියෙක්, බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම ඔහුගේ බිරිඳ ඉන්නවා මෙතන, බොහොම ස්තුතියි අපේ ආදරණීය සොයුරියක්. එහෙනම් අවසර දෙන්න සමුගන්න ඔබින් මේ ගීතමාවත ලබන සතිය අපි හමු වෙන තුරාවට. මම අනුරුද්ධ සේනාතිලංකාරා.